ආය බලන්නට මමද ඔයාලට මේ වීඩියෝ එකෙන් විශේෂිත කියන්නේ පුදුම හිතන න්ියුස් දෙකක් වෙනවා. එකක් තමයි නෝර්වේ රාජ්‍ය නිරූපිකාවක ලෙස අතිශය ජනප්‍රියටපත් 19 හැවිරිදි එමා එලින්සන් YouTube එකක කළ වීඩියෝ එකක් අන්තර්ජාලයේ ගොඩක් කතා බහට නැකලා තියෙන අය සංක්‍රාන්තික ලිංගික කාන්තාවක් වන අතර මේ වීඩියෝවේ ඇය පවසලා තියෙන සෑම සංක්‍රාන්තික පුද්ගලයෙක්ම එක හා සමාන නොවන බවයි. එමාගේ සෑම වීඩියෝ පටයකටම ඇගේ අනුගාමිකයන් කියන්නේ පලෝස්ලා ඒ සංක්‍රාන්ති කාන්තාවක් වීම ගැන පුදුමයට පත්ව අදහස් ප්‍රකාශ කරන ලබනවා. මම ඔබේ වීඩියෝ නර්මන හැම විටම මම දැඩි උත්සාහයක් දරුවා ඔබ පිරිමියෙකු ලෙස දැකීමට හරිම ලස්සනයි. එහි එක් අයෙකු කමෙන්ට් කරලා තිබ්බා. යෞවනික ලෙස කාගේ සිත් බැඳගත් අරුවක් බවට පත්තුණු ඈ 2017 දී පළමු වරට රසිකයන් අතර පැමිණ මම සංක්‍රාන්තික ලිංගිකයයි නිර්භය ප්‍රකාශ කළේ YouTube වීඩියෝකින්. ඇට කාන්තා කටහඬක් පැවතුණු අතර ඇය ඒ ගැන කියලා තිබ්බේ අවුරුදු 13 සිට හෝමෝන ආවේර කිරීමට පටන්ගත් බවයි. ඊට පස්සේ අවුරුදු 16දී තය ගැහන් හෝමෝන් ලබා ගැනීමට පටන් ගෙන තිබෙනවා. මේ හේතු නිසාම අනිත් සංක්‍රාන්තිකයන් වගේ ඇයට ගැඹුරු පිරිමි කණ්ණඩක් පිටලා තිබෙන්නේ නැහැ. ඇගේ ෆලෝවර්ස්ලට නම් මේක ලොකු ප්‍රශ්නයක් වුණා. ඇගේ පියුරු බව සත්කම් ආදරය විශාල කරගෙන තිබුණු අතර ඒ තම පෞද්ගලික තීරණයක් බවද ඇය සඳහන් කරනවා. ඒක මා කළේ මා වෙනින් පවණ වෙනත් කෙනෙකුගේ ශරීර පාංග වලට සරලන විදිහට නොවේ. ඇයි කියන්නේ තමා වාසනාවන්ත තැනක් වන්නේ පෞලේ අය ඇයට දක්වන සහාය වගේම ඇයට උපදෙස් ලබා දෙන විශ්මිත සංක්‍රාන්තික මිතුරන් නිසා බවයි. ඇය අතරම ප්‍රේම සම්බන්ධතාවක් පවත්න්නේ නැහැ. ඇයට පෙම්වතුගේ අවශ්‍යතාවයක් නැහැ. ඇය සංක්‍රාන්ති කෙනෙකු නිසා ඒක ඇයට පහසු දෙයක් වෙයි. නමුත් හැම කෙනෙකුටම ඔවුන්ගේ දෙයක් තිබෙනවා වෙනස් කළ නොහැකි. ඇය පවසනවා තම වයස්කත වූ විට දරුවන් ලැබීමට හෝ දරුකමට දරුවන් හදා ගැනීමට සැලසුම් කරන බවත් ඇය පවසනවා. ඊළඟට අනිත් කාරණේ මිනිසුන්ගේ ජීවිත විවිධාකාරය. ඒක එහෙම වෙන්නේ අපි මතුපිටින් දකින සමහරක් ජීවිත කතන්දර ඇතුළේ තියෙන නොහිතන විදිය අසාමාන්‍ය දේ නිසා වෙන්න පුළුවන්. මිනිසුන් තමන්ගේ බාහිර ලෝකයෙන් සංවා ගන්න ලබන දේ බොහොමයි. ඒ අතරින් අතිශය රහසක දෙයක් වන්නේ තමන්ගේ ලිංගිකත්වය සම්බන්ධ දේ. අපි මේ ජීවිතන් ලෝකේ තමන්ගේ ජීවිත ගත කරන්න හැඟීමක් දැනීමක් නොදෙන බෝනික්කන් පාවිච්චි කරන මිනිස්සු ඉන්නවා කිව්වොත් ඔයාට විශ්වාස කරන්න පුළුවන්. මේ වගේ බෝනික්කෝ කරකර බඳින මිනිස්සු ඉන්නවා. මේ මිනිස්සු මේ විදිහට බෝනික්කෝ බැඳගන්නේ ලිංගිකත්වය වෙනුවෙන් විතරක් නෙවෙයි. ඔවුන් තමයි මෙයාගේ හැමදේම. තමන්ගේ ආදරේ, දුක, සතුට හැමදේම ඔවුන් කියන්නේ මේ හැඟීමක් ඇති බෝනික්කෙකුට. ඒ නිසාම තමයි මේක තරමක් අසාමාන්‍ය කතාවක් වෙන්නේ. ඒත් මේ තරම් අරුම පුදුම දේ සිද්ධ වෙන ලෝකේ ඔවා මහා පුදුම සාගර දෙයක් නෙවෙයි. ඉතින් CSI කියන රූපණී කතාමාලාවේ එක තැනක මේ වගේ මිල අධික සිලිකන් බෝනික්කන් ගැන සඳහන් වෙනවා. ඒ වගේම ප්‍රිසන් බ්‍රේක් කියන කතාමාලාවේ යම් තැනක මෙවැනි ලිංගික බෝනික්කන් නැව පටවගෙන යන හාදෙක්ව මුණ ගැහෙන. හැබැයි මේ එක කතාවකවත් මේ සිදුවීම ලොකුවට විහිදෙන්නේ නැහැ. ඇත්තටම කාන්තාවක් වෙනුන බෝනික්කන් කසාද බඳගෙන ජීවිතය ගෙවනවා කියන එක මහා අරුමයක්. ඔවුන් මේ සහකාරිය සමග ඡායාරූප ගන්නවා. ඒ වගේම ඔවුන් පිරිසිදු කිරීම, කොණ්ඩස් සැකසීම් සියල්ලම කරන්නේ මහා ආදරයකින් වගේම ආඩම්බරකින්. ඉතින් මේ කතාවේ කතානායකයා තමා යූරි ටොල්ස්කෝ. කසකස්ථානයේ කායවදන ශිල්පියෙක් වන ඔහු මාස 18ක් තිස්සේ මාගෝ කියන ලිංගික බෝනික්කාවක ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාලා තියෙනවා. ඔන්න ඔහු විවාහ මංගල්‍යයේ අපූර්ව වීඩියෝ එකක් ඔහුගේ ඉන්ස්ටාග්‍රෑම් පිටුවට එක් කරලා තිබ්බා. මාගෝ කියන්නේ ලිංගික බෝනික්කෙක් වුණත් මේ කායවදන ශිල්පියාට ඇය ප්‍රාණය නැති තැනැත්තියෙක් නම් නොවේ. ඔහු ඇයට සැලකන්නේ සැබෑ කාන්තාවක් විදිහට. වෙන දෙයක් තියා වෛද්‍ය සහායන්ට පවා ඇව එක්කන්නන බව තමයි යූරි සම්මුඛ සාකච්ඡාවකදී කියලා තිබ්බේ. කොහොම නමුත් බෝනික්කෝ හා විවාහ වුණු ලෝකේ එකම පුද්ගලයා යූරි විතරක් නෙවෙයි. තවත් බොහෝ පිරිස් බෝනික්කන්ව සහකාරීන් කරගෙන අදටත් ජීවත් වෙන බව තමයි විදේශ මාධ්‍යවල වාර්තා වෙන්නේ.